මෑතකදී ලැබුණු චන්ද්‍රිකා ඡායාරූප පෙළකින් පෘථිවිවාසීන්ට බරපතල අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ ඇන්ටාක්ටිකාවෙන් වාර්තා වූ වාර්තාගත වැඩි මුෂ්ණත්වයේ හේතුවෙන් එහි වූ දූපතක හිමවැස්ම දින 10ක් ඇතුළත 20%කින් පමණ දිය වී යාමයි. ඇන්ටාක්ටිකාවේ ඊගල් දූපතේ හිමාවරණයේ දිස්සෙන මෙම ඡායාරූප පෙළ ලබාගෙන තිබුණේ ලෑන්සැට් 8 චන්ද්‍රිකාව විසින්. ඒ 2020 වර්ෂයේ පෙබරවාරි 4 සහ 13 දිනයන්වලයි. මෙම හදිසි උණුසුම් වීම ආරම්භ වුණේ පෙබරවාරි 5 වෙනිදා වන අතර පෙබරවාරි 13 දක්වා මෙය පැවතියා. පෙබරවාරි 6 වැනි දිනේදී තමයි ඇන්ටාක්ටිකාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයේ වන සෙල්සියස් අංශක 18.3 වැනි උෂ්ණත්වයක් වාර්තා වුණේ. ඇන්ටාක්ටිකාව සහ කැලිෆෝනියාව කියන්නේ අහසට පොළොව වගේ වෙනස් පරිසර පද්ධති දෙකක් වුවත් පෙබරවාරි 6 වැනිදා එම ස්ථානයන් දෙකේම උෂ්ණත්වයේ සමාගයක පැවතීම මහත් වූ පුදුමයකි. ලෑන්සැට් 8 චන්ද්‍රිකාව විසින් ලබාගත් ඡායාරූපවල හිමදිය වී ජල තටාකයක් සෑදී තිබෙන හැටි ඔබට පෙනෙනවා ඇති. භූගෝල විද්‍යාඥයින් පවසන්නේ මෙතරම් ඉක්මනට ඇන්ටාක්ටිකාව තුළ ජල තටාකයක් නිර්මාණය වෙනවා ඔවුන් කවදාකවත් දැක නොමැති බවයි. මෙවැනි ක්ෂණික අයිස් දියවීම් ඇලස්කාව සහ ග්‍රීන්ලන්තය තුළ දැකගන්නට පුළුවන් වුණත් ඇන්ටාක්ටිකාව කියන ශීතල මරුකතරේ වැනි දෙයක් මෙතරම් ඉක්මනට කවදාවත් සිදු වී නැහැ. ඇන්ටාක්ටිකාවේ ඊගල් අයිලන්ඩ් දූපතේ වර්ග සැතපුම් 0.91 භූමි ප්‍රදේශයක තමයි මෙලෙස හිමදිය වී මිරිදිය ජල තටාකයක් ඇතිව තිබෙන්නේ. තද නිල්පාටකින් දිස්වන්නේ එම දිය වූ ජලය ඒ මත එක් රැස් වී තිබෙන හැටි. කලින් සඳහන් කරපු පරිදි එම දූපතේ හිමාවරණය වැඩිපුරම දිය වී තිබෙන්නේ පෙබරවාරි 6 වැනි දිනයි. එම දිනේදී සතු හිමාවරණයෙන් නගලක ප්‍රමාණයක් දිය වී ගියා. පෙබරවාරි 6-11 අතර දිය වී ගිය හිම තට්ටු අඟල් 4ක් තරම් ඝනකමයි. ඒ 20% හිමිවයාමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. විශේෂඥයින් පවසන විදියට පසුගිය වසර කිහිපයක කාලයේ පුරාවටම ඇන්ටාක්ටිකා ප්‍රදේශයේ වෝම් ස්පෙල්ස් නොහොත් කෙටි කලකට පමණක් සීමා වෙන මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරු වුණා. ඒ සඳහා හේතු විදියට ඔවුන් දකින්නේ කේප් හෝන් සහ චිලී ප්‍රදේශයන්ට ඉහළින් නදි පීඩනයක් ගොඩනැගීමයි. ඒ විසින් තමයි උෂ්ණත්වයේද එක් රැස් වීමට කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ උණුසුම් වායු ස්කන්ධයන්ගෙන් ආවරණය වී පවතිනවා. ඒ සඳහා වගකිව යුතු වන්නේ මුළු මහද්වීපයේ පුරාවටම කරකැවෙන දකුණු අර්ධගෝලීය බටහිර සුළං තත්ත්වයයි. නමුත් ඇන්ටාක්ටිකාව වෝම් ස්පෙල්ස් තත්ත්වයට මුහුණ දෙන විට මේ කියන බටහිර සුළං තත්ත්වයේ පැවති ඉතා දුර්වල තත්ත්වයකයි. එම නිසා දකුණු දිග සාගරය ඔස්සේ නිවර්තන කලාපීය උණුසුම් වාතයන් ඇන්ටාක්ටිකාවට පහසුවෙන් ඇතුළු වුණා. එම වෝම් ස්පෙල්ස් නොහොත් කෙටිකාලීන උණුසුම් කාලගුණික තත්ත්වය ඇති වූ අවස්ථාවේදී සාගරයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3 ඉහළ යාමක්ද සිදු වුණා. මෙම තත්ත්වය සඳහා දායක වූ තවත් දෙයක් තමයි ෆර්න් වින්ස් යනුවෙන් හඳුන්වන සුළං තත්ත්වය. මෙම ෆර්න් වින්ස් යන උණුසුම් සහ වියලි බැවුමක් ඔස්සේ පහතට බසින සුළං විශේෂයක්. එම උණුසුම් වායු ධාරාව ඇතිවන්නේ කඳුපන්තියක මුවාවී පවතින පැත්ත ආශ්‍රිතවයි. මෙම රූප සටහනින් මේ ගැන ඔබට පැහැදිලි අදහසක් ගන්නට පුළුවන්. ඉතින් ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ වූ කඳුපන්තිය වෙත බටහිර සුළං ඇතුළු වීම හේතුවෙන් මේ කියන විදිහේ උණුසුම් වියලි සුළං තත්ත්වයක් ඇති වුණා. කලින් සඳහන් කළ පරිදි එම කඳුපන්තිය අනෙක් පැත්තෙන් පහළට ගලා පැමිණි ෆර්න් වින්ස් වේලි උණුසුම් වාතය ඇන්ටාක්ටිකා ප්‍රදේශයට ඇතුළු වීම නිසාද ඇන්ටාක්ටිකාව උණුසුම් බීම වැඩි වී තිබෙනවා. මෙම සුළං තත්ත්වයන් ශක්තිමත් වීමට වායුගෝලයේ සහ සාගරයේ උණුසුම් ස්වභාවයේ ඍජුව වගකිව යුතුයි. මේ මෑතකදී ඇන්ටාක්ටිකාව මුහුණ දුන් 3 වැනි තාප තරංගයයි. පෙබරවාරි මස ඇති වූ එම හීට් වේව් එක තමයි ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ නැංගුවේ. විද්‍යාඥයින් පවසන්නේ ඇන්ටාක්ටිකාව තුළ මෙවැනි තත්ත්වයන් නැතිවෙන එක සාමාන්‍ය දෙයක් වුණත් නිරන්තරයෙන්ම මෙවැනි තත්ත්වයන් නැතිවීම නම් අසාමාන්‍ය දෙයක් බවයි. වසර ගණනාවක් ක්‍රමවත්ව පැවති කාලගුණ තත්ත්වයන් මෙවැනි විපරීත ස්වභාවයකට පත්වීමට මිනිස් ක්‍රියාකාරකම් හේතු වී තිබෙනවා. ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම දිගින් දිගටම සිදු වුණොත් සිදුවෙන දේ ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. ඇන්ටාක්ටිකාවේ ඊගල් අයිලන්ඩ් දූපතේ සිදු වූ දේ මානව වර්ගයාට සිදු කළ පූර්ව අනතුරු ඇඟවීමකි. ලෝකයෙන් වාර්තා වෙන මෙවැනි අලුත්ම දේවල් පිළිබඳව දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුවෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.